වැලිගම නගර ශාලාවේ පැවති විවාහ මංගල උත්සවයකට අනාරාධිතව ඇතුළු වී ආහාර කෑමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් 5 දෙනෙකු ඒ සේවකයන් විසින් අල්ලා දනගස්වා පොලිසිය වෙත බාර දීමේ සිදුවීමක් වාර්තා වෙයි. නගර ශාලාව අවට පදිංචි වයස අවුරුදු 12 13 16 17 වයසේ පසුවන සිසුන් 5 දෙනෙකු මෙම සිද්ධියට ලක්ව ඇත්තේ ඉකුත් 4 වනදාය. එසේ අල්ලාගෙන සිටි සිසුන් 5 දෙනා නගරාධිපති නියගේ දැනුම් පරිදි පොලිසිය පැමිණ වැලිගම පොලිසිය වෙත කැඳවාගෙන ගොස් තිබේ. පසුව ඔවුන් පැය කිහිපයකට පසු මුදාහල බව වැලිගම පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය. මෙම සිද්ධියට ලක් වූ සිසුවෙකු මෙසේ කීය. මුස්ලිම් විවාහ මංගල්‍යවලට විශාල පිටසකට උයනවා. එතන ඉතිරිවන කෑම කන්න අපි මීට පෙරත් ගිහිල්ලා තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න කියලා කිව්වේ. ඒ අනුව අපි 5 දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කිව්වා. ඒ අතරතුරදී නගරාධිපතිතුමිය හා තවත් කීප දෙනෙකු ඇවිත් අපිට බැනලා පඩිපෙළ ළඟ දන ගහගෙන ඉන්න කිව්වා. විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ටික වේලාවකට පසු පොලිසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙත් බැනලා පැය 3කට පසුව අපි අම්මලා තාත්තලාට බාර දුන්නා. මේ පිළිබඳව වැලිගම නගරාධිපතිනි යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාළ පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් කොල්ල කෑම සඳහා පැමිණි පිරිසක් බවයි. ඔවුන් දැනගැස්වීමක් සිදු නොකළ බවද ඇය කීවාය. කෙසේ වෙතත් මෙම සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුන් පිරිස තම කාර්යාලයට කැඳවා ප්‍රණීත දිවා ආහාරයක් සපයා දීමට වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා 6 වන දින කටයුතු කළේය.